ශ්‍රී ලංකාව සිය බැඳුම් කර නයහිමියන් සමග බැඳුම් කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම් කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවයි බ්ලූම්බර්ග් පුවත් සේවය සඳහන් කළේ. ජාත්‍යන්තර බැඳුම් කර නයහිමියන් අදාළ බැඳුම් කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී 128ක නාමික අඩු කිරීමක් සඳහා එකඟතාවයකට එළඹ තිබෙනවා. වසරකට ආසන්න කාලයක් පුරා මෙම බැඳුම් කර ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා පැවති අතර ඊයේ දින පැවති දෙවන වටේ සාකච්ඡාවලදී මෙම එකඟතාවයන්ට පැමිණ ඇත්තේ. මේ පිළිබඳ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ සඳහන් කර ඇත්තේ මෙම එකඟතා මගින් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් වූ මාවතකට ප්‍රවිෂ්ට වීමට අවකාශය උදාවන බවයි. ඒ අනුව ඇමරිකාන් ඩොලර් බිලියන 37ක් වන මුළු විදේශ ණය ප්‍රමාණයෙන් බිලියන 12.5කට අදාළ ප්‍රතිව්‍යුහ ගත කිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මෙවන විට ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ ප්‍රධාන කරුණු දෙකක් සම්පූර්ණ කර තිබෙනවා. ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ද්විපාර්ශ්වීය නිල ණය හිමියන් සමග එකඟතාවයට පැමිණීමයි. මෙහිදී 2028 තෙක් සහන කාලයක් ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති අතර අදාළ ණය ගෙවා අවසන් කිරීමේ කාලය 2043 දක්වා දීර්ඝ කර තිබෙනවා. මෙහිදී පොලි අනුපාතවල අඩු කිරීමක්ද සිදු කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය බැඳුම් කර හිමියන් සමග අවසන් එකඟතාවයට පැමිණීමත් චීන සංවර්ධන බැංකුව සමග අදාළ ණය සඳහා අවසන් එකඟතාවලට එළඹීමත් යන කරුණු සම්පූර්ණ කර යුතුව පැවති අතර ඊයේ දින මෙලෙස බැඳුම් කර හිමියන් සමග ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණීමෙන් පසුව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීම සඳහා චීන සංවර්ධන බැංකුව සමග අවසන් එකඟතාවලට එළඹීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.